අයිබෝන් Apple Kade නුවන් අදත්තාව ඔබත් එක්ක කතාවහකට මං හැමදාම කියන වගේ මගේ වීඩියෝස් හොඳයි නම් මගේ channel එක හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න මං වීඩියෝ එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අර දේශපාලන වශයෙන් එක්තරා මලගමක් සිද්ධ වුණා ඒ වගේම අර රඹුක්කන සිද්ධියේදී ජීවිත අහිමි කර ඒ පාඩදට දේශපාලනේ ඒ තරුණයාගේ මලගමත් අද බුමුදානෙ සිද්ධ කරා ඒ දෙකම වෙනකොට හරියටම අද අල්ලියගහ මන්දිරයේ ඉස්සරහා ගිහිල්ලිවල තරුණ තරුණියෝ ගිහිල්ලිවල ලස්සනට ඒක නිකන් දයෝපගත සිද්ධියක් වුණා ඔවුන් ගිහිල්ලිවල මල් වැඩමයි සුදු කොඩියයි ගිහිල්ලිවල අද එල්ලුවා අල්ලියගහ මන්දිරයේ ඉස්සරහා එතකොට බලන්න කොයිතරම්නම් මේක දයෝපගතද කියලා. එතකොට මේ දයෝපගත සිද්ධිය වෙනකොටම අද දේශපාලන වශයෙන් මරණයකට පත්වෙච්ච මේ මයිනා, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ, ඔහුගේ දේශපාලන ජීවිතේ අද මලගම මෙන්න මේ විදිහට තමයි සරහන් කරගත්තේ. බලන්න මෙන්න මේ වීඩියෝ එක අහලා. හිටපු අමාත්‍යවරයෙකු වන ඩල සලහපෙරුම ජනාධිපතිවරයාට ලිපියක් ලියලා කියලා තියෙනවා අන්තර්භාර ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වෙන්න ඕන කියලා. මොන අන්තර්පාලනයක්ද? ටිකාටිකානේ කොහොමද අන්තර්පාලනේ? ගාලු මුද්‍ර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දවස් 15ක් තිස්සේ අරගලයක් ක්‍රියාත්මක වෙනවා. මේ අරගලය ගැන ඔබ මොකද කියන්නේ? රජයත් එක්ක සාකච්ඡා කරන්න කියලා කියනෝ මේ අරගල කඩුවන්ට. එතකොට අරගල කාර්යයන්ගේ ඉල්ලීම මොකද? පළවෙනිම කාරණය තමයි හරිද ගෝ හෝම් ගෝටා. එතකොට මේ ගෝ හෝම් ගෝටා කියන කන්සෙප්ට් එක තේරුම් ගන්න බැරුව ඌත් එකෙනෙම මේ පිස්සත් දේශපාලන වශයෙන් කොමු තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට මේ මහින්ද රාජපක්ෂ කියන මයිනා දේශපාලන වශයෙන් කොමු තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට මේ දේශපාලන සවිඥානයකින් මේ මහ පොළොව තුල පැන නැගී බුරුබුරා නැගෙන මේ සද්දය හරියට තේරුම් ගන්න බැරි දේශපාලන කොහොම මෙතන වෙලා තියෙන්නේ මයිනට දේශපාලන වශයෙන් මේ එන පීඩනය දරා ගන්න බැරි කමට මේ ළඟ ඉන්නේ උන් දැන් කවුද නෙවිල්ලා ඕක කියන හැත්ත පුරුත්ත ඒ වගේම නාමල්ල ඕ මේ අර සිදිලිය ඩිපෙන්ඩ් චිරන්ති එතකොට ඒ කට්ටිය අරයට sannivedanaya වෙන්න දෙන්නේ නැතුව ඇති මේ මහ පොළොවේ තියෙන යථාර්ථය මෙන්න මේකයි කියලා වෙලා අර පත්තරයක් බලන්න දෙන්නේ නැතුව හිරගෙදර ඉන්න මිනිසුන්ට සමහර වෙලාවට ඒ මිනිසුන්ගේ ඒ මිනිසුන්ගේ தත්ත්වය අනුව යම් කිසි දේවල් දෙන්නේ නැහැ කියලා කියනෝනේ ඒක දරා ගන්න බැරුව සමහරව මැරෙයි මොන හරි වෙයි ඕ වගේ தත්ත්වයක් තියෙනවනේ ඒ වගේ මේ මහින්ද රාජපක්ෂ කියන මේ මයින ගැනත් දැන් මේ தත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ කියලා වල තමයි අපිට හිතන්න වෙන්නේ ඒ කියන්නේ මේ රට තුල දැන් නැගිලා තියෙන මේ ජන විරෝධය අපිට මේ රාජපක්ෂලාට යන්න කියලා කියනෝ කියන මේ ජන විරෝධය හරියට අතෙන්ද sannivedanaya වෙන්නේ නැතුව හෝ එක්ක නැත්තම් sannivedanaya වෙලා නිකන් කොහොම තත්ත්වෙන් ඉන්නෝ නෑ නෑ උඹලට ඕන දෙයක් කරගනින් අපිට එතනින් එහාට කවතාවන්නේ අපි මෙතනින් බලයෙන් ගිහිපු ගමන අපිට අනිවාර්යම මේ නඩු ටික ආයි පත්තු වෙනවා පත්තු වුණා කියලා කියන්නේ අපිට මේ තරම්වත් මේ දැන් බෙරියල් දාගෙන හරි සැප විඳගෙන අල්ලියගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ ඉන්න පුළුවන් කියන එක දන්නවා එතනින් අහන මේ බලය ඇතරියොත් එහෙම අනිවාර්යෙන්ම කොහෙද හිරගෙවල් වල ඉන්න වෙනවා කියලා වල දන්න නිසා තමයි මුන් මේ බලය අතාරින්න නැතුව ඉන්නේ. එතකොට මේ රාජපක්ෂල මේ විදියට දැන් මේ මයිනා මේ කපුටා මේ ඉන්න හැම එකම පිස්සව ඉඳලා සියලුම දෙනාම දන්නව බලය ඇතරෙච්ච ගමන්ම ඔවුන්ට මොනවද වෙන්නේ කියලා. එතකොට මේ දේශපාලන සවිඥාණය මේක මේ විදියට වෙනකොට ඒ ඇස්සේ දැන් තව කට්ටිය ඒ ඇස්සේ දේශපාලන ඩීල් දාන්න හදනවා. කවුද මේ දේශපාලන ඩීල් දාන්න ඉන්න කට්ටිය? එතකොට මේ දේශපාලන ඇස්සේ දේශපාලන අර ගේම් ඇස්සේ ගේම් ගහන උන් ඉන්නේ. ඒ වගේ තමයි මේ චන්දිකාලා දැන් රනිල්ලා ඊට පස්සේ සජිල්ලා ඊට පස්සේ මෛත්‍රීලා මේ දැන් ආයි එක්කහු වෙලා දැන් කට්ටිය රාජපක්ෂ හොරා කියාගෙන රාජපක්ෂවරු තමයි මේ රට කෑව කියාගෙන උන් කාපු ඒවා ඔක්කොම දැන් පැත්තකට දාලිවල මෙතන දැන් දේශපාලන ඩීල් දාන්න පටන් අරගෙන තියෙනවා. එතකොට දැන් මේ දේශපාලන වශයෙන් අස්ථාවර වෙලා රට අස්ථාවර කරා කියලා වෙලා මහින්දලාට රාජපක්ෂලාට විතරක් දැන් මේ ගේම අතෑල්ලිවල දැන් චන්දිකාලා
රනිල්ලා සජිත්ලා ඒ වගේම මෛත්‍රීලා දැන් යටින් මේකේ ගේම ගහගෙන යනවා. ඒකේ එක්තරා පිපිදීමක් වශයෙන් දැන් ඒ අස්සෙන් එනවා කවුද මේ ඩලස් අලහපේරුම. එහෙම දැන් ආයි අගමැති සූට් එහෙම මහගෙන දැන් කට්ටිය මේ දැන් මේ ගේම් එක ලස්සනට ප්ලේ කරනවා. ඒ අස්සේ දැන් චන්ඩිකාට ඕන වෙලා තියෙනවා. ඒ අස්සේ පුතාව හෙමීට ප්ලාන් කරන්න මේ රටේ දේශපාලන වශයෙන් දැන් යම්කිසි අගාධයකට වැඩලා තියෙනවා. ඒක සමාජීය වශයෙන් දැන් මේ රට අගාධයකට වැඩලා තියෙනවනේ. ඒ වැඩලා තියෙන්නෙම මේ 74ක් කරපු ආණ්ඩු කරපුගේ හොඳකමනේ. එතකොට ඇත්තටම ඒකේ ලොකු බරක් දරන්න ඕනේ රාජපක්ෂ හොරු ටික. හරිද? ඒ රාජපක්ෂ හොරු ටික ඒ විදිහට වෙනකොට දැන් ඒ රාජපක්ෂලාගේ මේ දැන් නොහැකියාව මිනිස්සු මේ විදිහට ජන අරගල කල්ලිවල මේක උඹලා ගෙදර ඵලයන් ගෝ හෝම් ගෝටා කියලිවල කන්සෙප්ට් එක අරන් එනකොට රාජපක්ෂලාට ගෙදර ඵලයන් කියලා කියනකොට ඒ අස්සේ ගේම් ගහන්න දැන් තව පිරිසක් එක්කව් වෙලා ඉන්නවා. දැන් මුන් හැමදාම නිකන් අපිට පෙන්නන්නේ අපි නිකන් දේශපාලන වශයෙන් හෙන්න වෛරක්කාරයෝ විදිහට. හැබැයි මුන්ගේ බලය ඕන වෙච්ච වෙලාවට බලන්න මුන් කොච්චරම් එකට එක්තැන් වෙලා ඉන්නවද කියලා කට්ටියම ඒ මේ ගේම් මැස්සේ ගේම් ගහනේ උන් තමයි චන්ද්‍රිකා. හරිද? රනිල් වික්‍රමසිංහ, ඊට පස්සේ සජීව ප්‍රේමදාස, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන. දැන් ඒ ගේම් මැස්සට තවත් එක්කවෙච්ච අලුත්ම නම තමයි ඩලස් අලහප්පෙරුම. එතකොට මේ ගේම් මැස්සේ දැන් කට්ටිය දන්නව අනිවාර්යෙන්ම අපිට මේ රටේ පැවැත්මක් නැහැ මේ රාජපක්ෂලත් එක්ක හිටියොත් කියලා. එතකොට දැන් එතනින් එහාට ටක් ගාලා කට්ටිය එක එක බල්ටි ගහලිවල දැන් නිකන් අපි විරෝධය පළ කරනවා. මේ රට මේ තැන තමයි මේ තැන නෙමෙයි තියෙන්න ඕනේ, මෙතනින් එහාට අපි රට ගන්න ඕනේ කියන වගේ ලොකු ස්ලෝගන් දාගෙන ඇවිල්ලිවල දැන් කවුද ඒකටම ඕ ගේම් එක යටින් ප්ලේ කරේ? විමල් වීරවංශේ, උදේගම්මන්පිල, ඒ වගේ වාසුදේව නානයක්කාර ලස්සනට ප්ලේ කරලිවල ගේම අතෑල්ල දුන්න. මෙතෙන්ට කවුද මේ රාජපක්ෂලාට මේ විරෝධය පෙන්වන විදිහට ගාන්ට ගෑන්ලිවල දැන් ඒ අස්සේ ඩීල් ගහන එකෙක් තමයි මේ. එතකොට විමල් වීරවංශ කියලා කියන්නේ ඒ විමල් වීරවංශ ලස්සනට දැන් රාජපක්ෂලාගෙන් මේ ගිලිහෙන බලය ඩක් ගාලා ගිහිල්ලිවල කාගේ ඔළුවට දැම්මේ? ඩලස් අලහපෙරුමගේ ඔළුවට දැම්මා. ඔළුවට දාලිවල ඔහුට දැන් ජනාධිපති අගමැති කිට් එක අඳලිවල දැන් ගෙනල්ලිවල මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් තුල මේ රට මේ තැනට ගේන්න පුළුවන් කියලාවල මුන් දැන් බොරු මේ ස්ලෝගන් එකක් හදාගෙන. එතකොට ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ඒ වගේම ලෝකේ ඉන්න ලෝක ප්‍රජාව දන්නවා මුන්ට දැන් මේ රට හදන්න බෑ කියලා. මේ රටට ආදරය කරන තුන්වෙනි බලවේගිකින් තමයි මේ රට දැන් හැදෙන්න ඕනේ කියලා. මොකද ලෝකේ ඕන තරම් මේවට උදාහරණ තියෙනවා. එතකොට ඇත්තටම මේ ආසියානු කලාපය ගත්තත්, ඒ වගේම අප්‍රිකානු කලාපය ගත්තත්, යුරෝපය ගත්තත් හැම පැත්තෙම දැන් අලුත් නම් ඇතුල් වෙලා තියෙන මේ දේශපාලන වළල්ල තුල. මොකද ඔවුන් දන්නවා ඔවුන්ගේ ඒ රටවල ජන විඥානය හරියට තේරුම් අරගෙන ඔවුන් කල්පනා කරා මේ රට හරියන්නේ මේ දේශපාලන වලල්ල තුල හිටපෙන්නේ. මුන් හිටියොත් එමේ හැමදාම මේ රටවල් විනාශ කරන. එතනින් එහාට අලුත් නවපරපුරේ ඒ කියන්නේ ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාව කියන අම්මා පෙරදෙඩි කරගෙන යන ස්ලෝගන් එකක් තියෙන කවුරු හරි වෙන්න ඕනේ. එතකොට මේ 74ක් කරපු හැම එකම කරේ මොකද්ද? උන් දේශපාලන ඩීල් ගහන්න උනාට පස්සේ ජාතිවාදී විකුණන, ආගම්වාදී විකුණන, ඊට පස්සේ කුලවාදී විකුණන. එතකොට කුලය, ජාතිය, ආගම විකුණ උන් දේශපාලන ඩීල් ගැහුව මිසක් එතනින් එහාට මේ රට එතනින් එහාට නැගිටවන්න ඕන කියලා ඔවුන් කවදාවත් කල්පනා කරන්නේ. ඔවුන්ගේ බලය රැකගෙන, ඔවුන් මිල මුදල් හොරගම් කරගෙන ඔවුන්ගේ බලය රැක ගැනීම විතරයි උන් කල්පනා කරන්නේ. දැන් එතනින් එහාට මේ ලෝකෙ දැන් අලුත් ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි රට ගැන ආදරයක් තියෙන තරුණ ප්‍රජාව දැන් නැකිලි වෙල කියන්නේ. කවුද රට ආදරය කරන තුන්වෙනි බලවේගයක් මෙතෙන්ට එන්න ඕනේ කියන එක. එතකොට ඒ තුන්වෙනි බලවේගය තුල ඇත්තටම මේ මහින්ද රාජපක්ෂලවත්, ඊට පස්සේ මේ රාජපක්ෂ පරම්පරාවත්, ඊට පස්සේ චන්ද්‍රිකාලවත්, ඒ වගේම රනිල් වික්‍රමසිංහලා, සජීව ප්‍රේමදාසලා, මෛත්‍රීපාල සිරිසේනලා, ඩලසලා පෙරමනා මේ කියන 70 බුරුත එකෙක්වත් නෙමෙයි මේ රට හදන්නේ. හරි රට ගැන ආදරයක් තියෙන රටට ඇත්තටම අධ්‍යාත්මික නායකයෙක්
වෙන්න ඕන කියන තැන තමයි අපි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ නිකන් අර ඉරානේ වගේ ආයතුල්ලා කමිනිල වගේ අපිට අධ්‍යාත්මික නායකයෝ කියලා. නමුත් අධ්‍යාත්මික නායකයෝ කියලා කියන්නේ මේ අපිට එතනින් එහාට ගිය මේ රටට ආදරය කරන මේ රටේ මේ මහ පොළොව හරියට තේරුම් ගන්නගෙන මේ රටේ දේ ලෝකෙට විකුණන්න පුළුවන්. මේ රටේ දේ හරි විදියට කළමනාකරණය කරලා මේ රට උඩට ගේන්න පුළුවන් නායකයෙක් තමයි දැන් අපට අවශ්‍යලා දෙන. ඒක නිසා මුන් 74ක් කරපු මේ ටිකේ ඉන්න සියලුම දෙනාව පේල් කියලා අපි දන්නෝ. ඒක නිසා අපට එතනින් එහාට උඹලත් එක කිසිම කතාවක් නැහැ. මේ දේශපාලන ගමන තුල මේ තරුණ ඉස්සහට නැගිල්ල වල කියන්නේ මේ රාජපක්ෂලා උඹලා ගෝ හෝම් ගෝටා කියලා වල කියන්නේ. ඒක නිසාම තමයි ඒ වගේම රාජපක්ෂලාට පලයන් කියලා වල කියන්නේ. ඒක නිසා තමයි ඒ ඇස්සේ චන්දිකාට කියනවා උඹලා මෙතන ඇවිල්ල වල විමුක්තිල ප්ලෑන් කරන්න, ප්ලෑන් ගහන්න එපා. අපි එතනින් එහාට ඊළඟ අරගලය පටන් ගන්න උඹලට. ඒක නිසා අපි මේ ඒ දවස්වල උන් වගේ දැන් වලවුන් හොදනේ උන්නේ එදෙනින් එහාට වලව්වල වලම් බිඳ ගන්න නැතුව පාඩුවේ උඹලට පැත්තකට වෙලා ඉන්න කියලා කියනවා. දේශපාලන ඩීල්ලස්ස ඩීල් ගහන්න තියාගන්න එපා. අදට ගිහිල්ලා එන්න Apple කඩේ නුවණ. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමි. දේශපාලන ගේම් මාස්ස ගේම් ගහලා දේශපාලන ඩීල්ලස්ස ඩීල් ගහලා වලව්වල වලම් බිඳ ගන්න ලෑස්ති වෙන්න එපා. අදට ගිහිල්ලා එන්න.